समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य सन्तो सन्तो भन्ते उच्यति कित्तावतानुको भन्ते सत्तो अस सत् पञ्ञत्ति वाति लंडन नगर श्री संबोधि भावना मध्यस्थाने गौरवनीय मड़गल्ली महानाम स्वामीन वहांसे अपरक्के धम्मानंद स्वामीन वहांसे प्रधान कोटयति सदा वंदनीय पूजनीय श्रीमत् महा संगरत्नें अवसराय धर्म श्रवणाभिलाषी सदहेते पिंवत्नि अद दिन सिदु करन लबन उतुम धर्मदेशनामे पिंकमेहि විශේෂයෙන්ම දායකත්වය දරනු ලබනවා එංගලන්තයේ පදිංචි මදුරිකා ජයවර්ධන මහත්මිය සමන් ජයවර්ධන මහත්මා ඒ දියණිවරු දෙදෙනා ඇතුළු ඒපේ පවුලේ අය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා සමන් ජයවර්ධන මහත්මාගේ ඒ මෑණියන් වන නන්දා කුලිකාර මාතාව සේපත් කරලා වර්ෂ පූර්ණ පින්කම හැටියට අද දවසේදී මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට මිට වසරකට පෙර ආතුව ඒ පරලෝසපත් වන්නට යෙදුන ඒ නන්දා කුලිකාර මෑණියන් සිහිපත් කරලා ඒ නැන්දනිය ඒ මිත්තනිය සිහිපත් කරලා ඒ තමන්ගේ ඥාතිත්වයේ අනුව සිහි කරගෙන ඒ පවුලේ දූ දරුවන් ඒ ඥාතියින් ඒ පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අද දවසේදී මේ විදිහට ධර්මානුශාසනාවක් පවත්වනු ලබනවා. හෙට දවසේදීත් එවැගේම මේ සෙනසුරාදා ලබන්නා වූ සෙනසුරාදා දිනේදීත් දානාදී පින්කම් සිද්ධ කරමින් මේ මෑණියන් වෙනුවෙන් පින්කම් රාශියක් සිද්ධ කරලා ඒ පුණ්‍යානුමෝදනා කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම දෙපාර්ශ්වවලම තවත් මේ මියපරළව යන්නට හේතුන යම් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ හැමදෙනාටමත් පුණ්‍යානුමෝදනා කරන්නට මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. ඉතින් අපි දේශනාව අවසානයේදී ඒ පුණ්‍යානුමෝදනා කටයුතු සිදු කරන්නට වගේම ඒ සුජීවත්ව සිටින ඉමෑණිවරුන් ඇතුළු ඒ පවුලට සහසම්බන්ධ අය සිහිපත් කරලා ඒ අයට ආශිර්වාද කරන්නටත් මේ පින්කමේදීම බලාපොරොත්තු වෙනවා. ඉතින් දේශනාව අවසානයේදී අපි මේ පිළිබඳව තවත් සිහිපත් කරලා ඒ තියෙන වටිනාකමත් සිහිපත් කරලා ඒ පුණ්‍යානුමෝදනා කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් අද දවසේදී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපේ ජීවිතයට සමීප කරගන්නට ඕන කියන උදාර චේතනාව හිතේ ඇති කරගෙන තමන්ගේ කය බොහෝම තැම්පත්ව ධර්මශ්‍රවණයට සූදානම් වෙලා සිටිනවා වගේම තමන්ගේ හිතේ නොයෙකුත් අරමුණු වලට බැහැර අරමුණු වලට යන්න නොදී හිතත් බොහෝම තැම්පත් කරගෙන මේ ධර්මශ්‍රවණය කිරීම සඳහා කටයුතු සූදානම් කරගන්නට කියලා මූලිකව සිහිපත් කරනවා.
ඉතින් අද දවසේදී මම මාතෘකාවසෙන් තබන්නට යෙදුනේ සමිද්දි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නට යෙදුන දහම් පැරේකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්න ආකාරය පිළිබඳව පැහැදිලි වෙන සමිද්දි සත්පඤ්ඤා සූත්‍ර දේශනාව සුරෙන් මාතෘකා තබන්නට යෙදුනා. මෙතනදී සමිද්දි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, භාග්‍යතුන් වහන්ස සත්‍යයි, එහෙම නැත්නම් සත්වයා සත්වයායි කියලා කියනවා කොතකින් මේ සත්වයක් වෙනවද? එහෙම නැතිනම් මේ සත්ව පඤ්ඤප්තිය කොතකින් සත්ව පඤ්ඤප්තියක් වෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න පිළිතුර පිළිබඳව මා මාතෘකා තැබුවේ නැහැ. ප්‍රශ්නය පිළිබඳව පමණයි මාතෘකා තබන්නට යෙදුනේ. අපි මේ ප්‍රශ්නය පැහැදිලිව මුලින්ම තේරුම් අරගෙන ඒ සූත්‍රය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පිළිතුර පිළිබඳව අපි අධ්‍යයනය කරමු, අපේ ජීවිතය තුළින් අපි ගවේෂණය කරමු. සමිද්දි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය තමයි, බුදුරජාණන් වහන්සේ මේ සත්වයා සත්වයා කියලා කියනවා. මේ සත්වයා කියලා කියන්නේ කොතනකින්ද, කොයි මට්ටමකින්ද මේ සත්වයා කියලා පනවන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. අපි මේ ප්‍රශ්නේ අපේ ජීවිතය තුළින් අපි බලමු. මුලින්ම අපි ප්‍රශ්නය හඳුනාගෙන තේරුම් ගන්නට බලමු. අද අපිට තමන්, එහෙම නැතිනම් මම, මමායනෙන් යුක්තව, මම කියන හැඟීමෙන් යුක්තව පුද්ගල හැඟීමකින් ගනුදෙනු කරන බව තියෙනවා. මම කියලා හෝ වේවා, එහෙම නැතිනම් මගේ කියලා හෝ වේවා, අද අපි යම් ජීවිතයේ පුරාවට යම් ගනුදෙනු රාශියක් සිදු කරනු ලබනවා. සමහරවිට තමන්ගේ කියන ප්‍රශ්න ගොඩකට, එහෙම නැතිනම් කාරණා කීපයකට යොමු වෙලා එදිනදා ජීවිතය තුළ අපි ඒ තුළ ජීවත් වෙනවා, ඒ තුළ කටයුතු කරනවා. එහෙම නැතිනම් තමන්ගේ කියන හැඟීමෙන්, තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්, එහෙම නැතිනම් තමන්ගේ දූ දරුව වෙනුවෙන්, තමන්ගේ ස්වාමියා බිරිඳ වෙනුවෙන්, එහෙම නැතිනම් තමන්ගේ සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් දවසේ යම් කාලයක් අපි කැප කරලා වෙන් කරලා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. අපිට මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේගෙන් මේ අහන ප්‍රශ්නය තුළ පෙන්නනවා, මේ හැම තැනකම අපිට සත්වයෝ පුද්ගලයෝ කියන තැනකින් මුණ ගැහිලා තියෙනවා. අපිට අම්මා තාත්තා කිව්වත් පුද්ගල වශයෙන් හම්බ වෙලා තියෙනවා, දූ දරුව කිව්වත් පුද්ගල වශයෙන් හම්බ වෙලා තියෙනවා, මම කියන තැනකින් ගත්තත් පුද්ගල වශයෙන් හම්බ වෙලා තියෙනවා. එහෙමනම් මේ සත්වයා කියන තැනකින්, සත්ව පුද්ගල වශයෙන් හම්බ වෙලා තියෙන මේ සත්වයා කියන තැන, සත්වයා සත්වයා කියලා කියනවා. කොතකින්ද මේ සත්වයා පණවන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නේ අහන්නේ. අපිට ප්‍රශ්නය පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ මේ අද ලෝකෙ ගත්තාම ඕනතරම් සත්වයන් පුද්ගලයන් විදිහට අපි වර්ගීකරණය කරගෙන තිබෙනවා. මේ සියලුම සත්ව පුද්ගල භාවයේ කැටි කරලා අරගෙන සත්වයා සත්වයායි කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. කොතකින්ද මේ සත්වයා කියලා කියන්නේ, කොතකින්ද මේ සත්වයා පණවන්නේ කියලා සමිද්දි හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයයි මේ මාතෘකා තබන්නට යෙදුනේ. එමනම් ඔන්න ඔය ප්‍රශ්නය තුල ඉඳගෙන ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා වූ පිළිතුර අපි ගවේෂණය කරන්නට ඕනේ, අධ්‍යයනය කරන්නට ඕනේ. නමුත් මේකේ විශාල පරාසයක් තියෙනවා, විශාල දහම් විග්‍රහයක් තියෙනවා. හැබැයි වචන වලින් විතරක් මතක් කරලා තියෙනවා. ඒ අපි දහම් පරාසය සම්පූර්ණයෙන්ම කතා කරන්නට කාලය නොඋනත් අපි එයින් කරුණු කීපයක් අරගෙන
එයින් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ සත්වයා සත්වයායි කියලා කතා කරන තැන කොහොමද මේ සත්ව පඤ්ඤප්තිය හටගන්නේ? මේ සත්වයා කියලා හටගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අධ්‍යයනය කරමු. මේන් එහාට කරුණු ටික ටිකක් සංකීර්ණයි, සියුම් බවින් වැඩි. ඒ නිසා හුද්ද අවධානය යොමු කරලා මින් ඉදිරියට දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා නැවත වතාවක් මම ඔබ හැම දෙනාටම සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමිද්දි ස්වාමින් වහන්සේට, සමිද්දි, ඇහැ ඇති කල්ලි චක්කුන් අත්තතෝ, ඒ කියන්නේ ඇහැ ඇති කල්ලි, ඒ වගේම රූපේ ඇති කල්ලි, චක්කු විඥානේ ඇති කල්ලි, චක්කු සම්පස්සේ ඇති කල්ලි, චක්කු සම්පස්සේ උපන් වේදනාව ඇති කල්ලි, චක්කු සම්පස්සේ උපන් වේදනාව නිසා හටගන්න සංඥාව ඇති කල්ලි, සංඛාරය ඇති කල්ලි, විඥානය බැස ගන්න කල්ලි, එහෙම නැත්නම් විඥානය ඇති කල්ලි, සත්ව පුද්ගල ආත්මය එහෙම නැත්නම් සත්වයා කියන තැන පැනවීමක් කරනවා කියලා. ඇහැ නිරුද්ධ වෙච්ච තැනට, එහෙම නැත්නම් ඇහැ නැති කල්ලි කියලා තියෙන තැනින් පෙන්වන්නේ නිරුද්ධ වීම පිළිබඳව. ඇහැ නිරුද්ධ වුණොත්, රූපේ නිරුද්ධ වුණොත්, එහෙම නැතිනම් චක්කු විඥානේ නිරුද්ධ වුණොත්, චක්කු සම්පස්සේ උපන්, එහෙම නැත්නම් චක්කු සම්පස්සේ නිරුද්ධ වුණොත්, චක්කු සම්පස්සේ උපන්නා වූ වේදනාව නිරුද්ධ වුණා, සංඥාව, සංකාරය, විඥානේ මේ ධර්මතා නිරුද්ධ වුණා, සත්ත්ව පුද්ගලයා එහෙම නැතිනම් සත්ත්ව ස්වභාවයක් නිරුද්ධ වුණා කියලා පෙන්නනවා. මෙන්න මෙච්චරයි මේ දහම් පරියායයි කතා කරන්නේ. හැබැයි මේක ආයතන ටිකට දාලා බහලලා පෙන්නනවා. එතනදී මේ ඇති කල්ලි සහ නිරුද්ධ වුණ කල්ලි කියලා පෙන්නන මේ අර්ථය අපි මනාව තේරුම් ගැනීම කළ යුතුම වෙනවා. එහෙම නැතිනම් මෙතනදී අර්ථය වරදවා ගත්තොත් විශාල ගැටලුවකටපත් වෙනවා. විශාල විතර්ක ගොඩක් අපේ හිතේ පහළ වෙනවා ඒ අර්ථය වරදවා ගැනීම තුල. එනිසා මේ ඇති කල්හි කියලා කියනකොට චක්කුන් අත්තතෝ සමුනුපස්සති, මේ ඇහැ ඇති ඇති බවට සිහි කරනවා නම්, ඇහැ ඇති බවට හම්බ වෙනවා නම්, මොකද්ද මේ ඇති බවට? අත්ත අත්තතෝ කියලා කියන්නේ, එහෙම නැතිනම් අත්ත කියලා කියන්නේ ආත්මී හැඟීමේ, එහෙම නැතිනම් ඇති බවට හම්බ වෙනවා කියන තැන කතා කරන්නේ මොකක්ද කියන එක අපි පොඩ්ඩක් විමසලා බලමු. අපිට ඉපදිච්ච දවසේ ඉඳන් අද මේ දවස වෙනකම්, මේ මොහොත වෙනකම් අපිට ඇහැ පිළිබඳව කල්පනා කළොත්, සිහි කළොත්, ඇහැ කියලා කියන්නේ අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම මේ මොහොත වෙනකම්ම පවතින දෙයක්, තියෙන දෙයක් හැටියට හම්බ වෙලා තියෙනවා. අපිට ඉපදිච්ච දවසේ ඉඳන් කියලා අපි කතා කරන්නේ ඉපදුන දවසේ අපිට මතක නැති වෙයි. නමුත් යම් අපිට දැනුම් තේරුම් ඇති කාලයක්, කාල පරාසයක් එනකොට මේ ඇහත් එක්ක ගනුදෙනු පටන් අරගෙන අපිට ඇහෙන් රූප බලනවා කියන අදහස ඉස්මතු වෙච්ච දවසේ ඉඳන් අද වෙනකන් මේ ඇහැ කියන එක අපිට පවතින දෙයක් හැටියටයි හම්බ වෙලා තියෙන්නේ. ඇහැ ඇති බවටයි හම්බ වෙලා තියෙන්නේ. මෙන්න මේ ඇහැ ඇති බවට හම්බවීම, එහෙම නැතිනම් නිත්‍ය වශයෙන් පැවතීම කියන කාරණේ අපිට හම්බ වෙලා තියෙනවා. ඇහැ යම් දවසකද හටගත්තේ එදා ඉඳන් මේ වෙනකම් අපිට තියෙනවා කියන තැනකින් තමයි අපි ඇහැ ඇසුරු කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මැරෙන මොහොත දක්වාම මේ ඇහැ තියෙනවා කියන තැනකින් තමයි අපි ගනුදෙනු කරන්නේ. ඒක අපිට ටිකක් රළු වැඩි, එහෙම නැතිනම් ඒක ටිකක් අපිට දැනෙන මට්ටමකට වඩා වෙනසක් තේරෙනවා ඇති. නමුත් මම මේකට ඊළඟ උදාහරණේ ගන්නම්, ඊළඟ කාරණේ පෙන්නන්නම්. අපිට මේ ඇහැට හම්බ වෙච්ච රූපය අපිට තියෙනවා කියන තැනකින්මයි අපි අද ගනුදෙනු කරන්නේ. පුංචි කාලේ අපි හිතමු අපිට දැනුම් තේරුම් ඇති වයසේදී
අපි හිතමු අපිට අවුරුදු 5 6ක වගේ වයස ගත්තොත් එහෙම නැතිනම් මේ කුංචි කුඩා අවධිය ගත්තොත් ඒ කුඩා අවධියේදී සමහර වෙලාවට අපි ගමනක් යනකොට දැකපු යම් දෙයක් තියෙනවනම් අපි හිතමු උදාහරණයකට අපි පුංචිම කාලේ අපිට දැනුම් තේරුම් ඇති වයසේදී අවුරුදු 4 5 වගේ වයසේදී අපි මහා සෑයට එහෙම නැතිනම් රුවන්වැලි මහා සෑයට වන්දනා කරන්නට ගියා කියලා. එහෙම නැතිනම් දළදා මාලිගාවට වන්දනා කරන්නට ගියා කියලා. එතනදී අපි මේ දකින දේවල් අපේ හිතේ හොඳට තැම්පත් වෙනවා. හොඳට මතකෙ හිටිනවා. ඒ දේවල් අපිට දැන් අදත් අපි ගියපුවාම අපි මේ දේවල්ම අදත් දකිනවා. එතකොට අපිට හිතෙනවා අපි අර පුංචි කාලේ දැකපු දේම තමයි තාමත් මේ තියෙන්නේ කියන තැනක. එහෙමනම් මේ පුංචි කාලේ දැකපු ඒ රූප ටික තාමත් අදටත් ඒ විදිහටම තියෙනවා කියන තැනකින් අපිට හම්බ වෙලා තියෙන්නේ රූපයේ අත්ත් එහෙම නැත්නම් රූපයේ ඇති බවට හම්බ වෙලා තියෙනවා. රූපයේ පිහිටලා තියෙන බවට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඇහැ පිළිබඳවත් මම මුලින් මතක් කළ කාරණේ. පුංචි කාලේ අපිට තිබුණ ඇහැමයි තාම පරිහරණය කරන්නේ. ඒ ඇහැ තාම තියෙනවා කියන තැනකින් තමයි අපි අදටත් මේ ඇහත් එක කරන ගනුදෙනුව තියෙන්නේ. මෙන්න මේ ඇහැ ඇති බවට හම්බ වුණොත්. ඒ වගේම ඇහැට පෙනෙන එහෙම නැතිනම් ඇහැට මුණ ගැහුණ රූපය ඇති බවට හම්බ වුණොත්. මේ ඇහත් රූපයත් නිසා සවිඥානික බවක් ඇති වුණා නම් මේ ඇති වුණ සවිඥානික බවත් ඇති බවට හම්බ වෙනවා. මේ තුන් දෙනා නිසා හටගන්නා වූ යම් ස්පර්ශයක් තියෙනවා නම් මේ ස්පර්ශය අපිට ඇති බවට හම්බ වෙනවා. මේ කියන ධර්මතා ප්‍රකට නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන කතා බහ කරන්නට ඕනේ. මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව, සංඥාව, සංකාරය සහ විඥාණය විසින් හඳුනාගත් දේ ඇති බවට ඉතුරු වෙලා තියෙනවා නම් ඇති බවට හම්බ වෙලා තියෙනවා නම් මෙන්න මේ ඇති බව නිසා තමයි ඇති බව මුල් කරගෙන තමයි සත්ව පුද්ගල භාවයේ උපදින්නේ කියලා පෙන්නනවා. ආත්ම භාවයේ වෙනතනම් ආත්මී හැඟීම උපදින්නේ කියලා පෙන්නනවා. එහෙමනම් අපි බලමු මේ කියන කාරණේ අපිට එහෙමද ඇත්තටම එහෙමද කියලා. අපි ගත්තොත් අපිට මේක ගොඩාක් ප්‍රකට වෙනවා මේ ආධ්‍යාත්මික පැත්තේ. එහෙම නැතිනම් ඇහැ කන නහය දිව ශරීරය මනස කියන මේවා ඇති බවට හම්බ වෙනවා කියන තැනකටත් වඩා ඇහැට හම්බ වුණ රූප වෙනදිනම් බාහිර ආයතනයන් පිළිබඳව රූපය ඇති බවට හම්බ වෙලා තියෙනවා. ශබ්දයේ ඇති බවට හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවා තියෙනවා ඇති බවට. එහෙම නැතිනම් නිත්‍ය බවකින් හම්බ වෙලා තියෙනවා. රූපයේ ඇති බවට හම්බ වෙලා, ශබ්දයේ ඇති බවට හම්බ වෙලා, ගන්ධයේ ඇති බවට හම්බ වෙලා, රසයේ ඇති බවට හම්බ වෙලා, මේ ස්පර්ශයේ ඇති බවට හම්බ වෙලා. මම මේක ඇති බවට හම්බ වෙලා තියෙනවා කියන එකට අදහස තව ටිකක් පැහැදිලි වෙන්න ගත්තොත් අපි එදිනෙදා ජීවිතය තුලින් ගත්තහම මේවා අපි තවදුරටත් එකට එක ගැට ගහගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තහම අපි හිතමුකෝ සුදු පාටට කැට සුදු පාටට කැට ටිකක් හම්බ වෙනවා නම් ඉස්පටික ටිකක් කැට ටිකක් හම්බ වෙනවා නම් අපි මේ කැට දිහා බලලා අපි කියන ඕක පැණි රසයි කියලා. අපි මේ සීනි කියන තැනින් ඒක සම්මත කරලා පනවගෙන තියෙනවා. ඒ පැණි රස බව මේ සුදු පාටට පේන කැට ටිකේ තියෙන්නේ කියලා අපි නිත්‍ය වශයෙන් අරගෙන තියෙනවා. මේ සුදු පාට කැට ටිකමයි පැණි රස කියලා. හැබැයි පැණි රස කියන එක අපිට ඇහෙන් බලලා කවදාක්වත් පැණි රස හඳුනන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ පැණි රස තියෙන්නේ මේ කැට ටිකේමයි කියන තැනකින් අපි මේ කැට ටික පැණි රසයි කියන තැනකින් අරගෙන තියෙනවා. මේක ටිකක් නැවත හිතන්න. මේ කැට ටික පැණි රසයි කියන තැනකින් අරගෙන තියෙනවා. ඒ පැණි රස මේ කැට ටිකේ තියෙනවාමයි කියන තැනකින් අරගෙන තියෙනවා. හැබැයි මේ කැට ටික සමහර වෙලාවට
අපි දන්නේ නැතුව සමහර වෙලාවට සීනි බෝතලේ ලුණු බෝතලේ මාරු කරලා තිබුණොත් ඒකට බෝතල් වලට දාලා තියෙන දේවල් මාරු කරලා තිබුණොත් අපි සීනි කියලා හිතාගෙන ලුණු කැට තියෙන ඉම නැතිනම් පැණි රසයි කියලා හිතාගෙන අපි මේ බෝතලෙන් අරගෙන රස විඳලා බැලුවහම අපිට තේරෙනවා පැණි රස නෙමෙයි එතන තියෙන්නේ ලුණු රස කියලා. එහෙමනම් මේ සුදු පාට කැට ටික ඇතුලේ එහෙම නැතිනම් මේ කොටසේ මේ බෝතලේ තුල තියෙන දේවල් හැටියට අපි අරගෙන තියනවා තියනවාමයි කියන තරකින් පැණි රසය තියෙන්නේ කියලා. හැබැයි අපේ දිවට මුණ ගැහෙනකොට දිවෙන් හඳුන ගන්නකොට ඒක ලුණු රස බවට හඳුන ගන්නවා. අපි කියනවා මේකේ ලුණු මේකේ සීනි නෙමෙයි තියෙන්නේ මේකේ ලුණුයි තියෙන්නේ කියලා. එතකොට දැන් එතන ඉඳන් මේකේ ලුණු තියනවා කියන තැනකින් අපි ආය ආපහු නැවත පනව ගන්නවා. එහෙමනම් මේ පෙනිච්ච දේ තුල රස විඳපු දේ ගැට ගහලා එකට එකතු කරලා මේ ආයතනයන්ගේ ක්‍රියාවලිය එකට එක ගැට ගහලා අරගෙන තියෙනවා ඇති බවට. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ලෝකෙ බැහැර සිද්ධීන් ඇති බවට ගැට ගහලා එහෙම නැත්නම් ඇති බවට අරගෙන තියෙන්නේ තියෙනවා කියන තැනකින් අරගෙන තියෙන්නේ නිත්‍ය සංඥාවේ පිහිටන්නේ. අපි හිතමු ශබ්දයක් කියන එක අපේ කනට හම්බ වෙනකොට ඒ ශබ්දය මේ ලෝකයේ තියෙන එකක් අපිට මේ හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ශබ්දය තියෙනවා. ඒ ශබ්දය හැමදාම තියෙනවා. අපි හිතමුකෝ කෝලෙක් කෑ ගහන හඬ වෙන්න පුළුවන්, ගන්ටාරයක් නාද වෙන හඬ වෙන්න පුළුවන්. මේ හඬ ඒ ගන්ටාරේ තියෙන එකක්. ඒ තියෙන හඬ තමයි අපිට මේ ඇහෙන්නේ කියලා අපිට හිතුණට, ඒක නිත්‍ය වශයෙන් ලැබුණට හිතුණට. හැබැයි මේ ශබ්දයේ පිළිබඳව පොඩ්ඩක් අපි ගැඹුරෙන් අධ්‍යයනය කරනකොට අපිට මෙන්න මේක යථාර්ථය ටිකක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඝණ්ඨාරය තුල ශබ්දයේ තිබුණා නෙමෙයි, ඝණ්ඨාරයට තව යකඩයකින් එමු නැතිනම් තව මේ ඝණ්ඨාරයේම තියෙන මේ අනිත් යකඩෙන් මේ ඝණ්ඨාරයට වැදුනහම ගැටුනහම වේගෙන් ඒ නිසා ශබ්දේ උපදිනවා. ඒ උපදින සද්දේ අර ගැටෙන බව නතර වෙනකොට සද්ද නැතුව යනවා. ආපහු සරයක් ගැටෙනකොට ආපහු සද්දේ උපදිනවා. එහෙමනම් මේ සද්ද මේ ඝණ්ඨාරයේ තිබුණ එකක් නෙමෙයි. මේ ඝණ්ඨාරය ඇතුලේ තිබිච්ච එකක් නෙමෙයි මේ සද්ද කියන්නේ. සද්දේ කියලා කියන්නේ ඒ ගැටීම නිසා ඒ අවස්ථාවට හටගත් එකක් තමයි ශබ්දේ කියලා කියන්නේ. එහෙමනම් අත්ත්වෝ කියන්නේ අත්ත්වෝ කියලා පෙන්වන්නේ තියනවා කියන තැනකින් ගත්තොත්, ශබ්දය කියන එක නිත්‍ය වශයෙන් තියනවාමයි කියලා ගත්තොත් අන්න අර සත්පුද්ගල ආත්ම වශයෙන් සත්පුද්ගල හැඟීම ඇති කරවන්නට ඒ ප්‍රඥප්තිය ඇති කරවන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් ශබ්දය කියලා කියන්නේ මෙන්න මේ විදිහට හටගෙන නැති වෙන දෙයක් කියලා අපිට තේරුණොත් ශබ්දය කෙරෙහි ඇති බවට ඉතුරු වෙන්නේ නැහැ අපිට. නිත්‍ය සංඥාවේ තුල පිහිටන්නේ නැහැ අපි. ඒ නිසා ශබ්දය පිළිබඳව ටිකක් අපි අධ්‍යයනය කළොත් අපිට මේකේ ස්වභාවය අධ්‍යයනය කළාම තේරෙනවා මේ දිගටම පවතින නිත්‍ය බවකින් පවතින දෙයක් නෙමෙයි මේ ශබ්දය කියලා කියන්නේ. ශබ්දය කියන එක හටගන්නේ මෙන්න මෙහෙම ගැටුමක්, එහෙම නැතිනම් මෙහෙම ඝට්ටනයක් නිසායි. ඒ ඝට්ටනේ නතර වෙනකොට ශබ්දය නතර වෙනවා, නිහඬ වෙනවා, නිශ්ශබ්දතාවයකටපත් වෙනවා, ශබ්දයක් නැති බවකටපත් වෙනවා. එහෙමනම් ශබ්දේ තියෙනවා කියලා අපිට ස්ථීරව පනවන්න පුළුවන්කක් නෙමෙයි කියලා අපිට ඔන්න ඔය ශබ්දය පිළිබඳව අධ්‍යයනය කරනකොට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේ රූපේ පිළිබඳවත්, ඇහැට පේන රූපේ පිළිබඳවත්. රූපේ කියන කාරණාවත් ඒ විදිහම තමයි. නමුත් අපිට මේක හරි සියුම් නිසා අර ශබ්දයේ තරම් ප්‍රකට වෙලා දැනෙන්නේ නැහැ. මොකද මෙහි සියුම් බව වැඩි, මෙහි තාත්වික බව වැඩි, ඒ නිසා මෙහි වේගවත් බව වැඩි. ඒ නිසා අපිට තියෙන දෙයක් හැටියටම හම්බ වෙලා පේනවා. ඒ අපේ තියෙන දෝෂයක් නිසා මිස එහෙම තියෙන හින්දා නෙමෙයි. මම ඒක තවත් තේරෙන්න ඔබට මෙහෙම මතක් කරන්නම්. අර ශබ්දය ගැන කතා කරපු කාරණාව වගේම
ගන්ටාර එක දිගට නොනවත්වා ධාවනය කරනවනම් ගහනවනම් ඒක සොලවනවනම් ඒ ඝට්ටනේ ඇති කරනවනම් ගන්ටාරේ නොනවත්වා වේගෙන් ශබ්ද කරනවනම් අපිට එක දිගටම ශබ්දයක් ඇහෙනවා එක දිගටම ශබ්ද රටාවක් ඇහෙනවා නමුත් අපි නතර කර කර මේ ගන්ටාරේ නාද කරනවනම් අපිට හොඳට වෙන් වෙලා පේනවා මේ ශබ්දය ඇති වෙලා නැති වෙලා යනවා ආයත් ඝට්ටනයක් ඇති වෙනකොට ආයත් ශබ්දේ උපදිනවා ආයත් මේ ශබ්දේ නැති වෙලා යනවා ආයත් මේ ශබ්දේ ඝට්ටනයක් ඇති වෙනකොට ඇති වෙනවා ඊට පස්සේ නැති වෙලා යනවා කියලා මේ විදිහට අපිට මේ පිළිබඳව වෙනස හොඳට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මේ ශබ්දයේ පිළිබඳව තියෙන පරාසය වෙනස් වෙනවා දකිනකොට හැබැයි මේ රූපයේ තුල පරාසය අපිට එච්චරකට අල්ලන්න බෑ ඒ තරම් වේගවත්ව සිද්ධ වෙන සිද්ධියක් විදිහට මේක ක්‍රියාත්මක වෙලා යනවා. ඒ තරම් සජීවී මවකටපත් කරලා තියෙනවා මේ වර්ණ රූපයේ ස්වභාවය. ඒ නිසා වර්ණ රූපයේ ස්වභාවය අපිට තේරුම් ගන්නට නම් ඒක ඔය ශබ්දයේ තරම් තේරුම් ගන්නට පහසු නැහැ. ඒ වේගය අඩු වෙලා පේන මට්ටම දක්වාම අපේ හිත තැම්පත් වෙන්නට ඕනේ. හිතේ වේගය අඩු වෙන්නට ඕනේ. ඒ වේගය අඩු වුණාම තමයි මේ රූපයේ ස්වභාවය හොඳට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා රූපයේ යථා ස්වභාවය නොදකිනකොට අන්නේර වේගෙන් ක්‍රියාත්මක වෙන මේ හේතුඵල ධම හේතු නිසා හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා ආයත් හේතු නිසා හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ ක්‍රියාවලිය අධික වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. ඒ වේගය කොච්චර වේගවත්ද කිව්වොත් අපිට ඇති වෙන බවම පේනවා මිසක් නැති වෙන බවක් හම්බ වෙන්න නැති තරම්. එච්චරකට වේගින් මේක ක්‍රියාත්මකයි. හරියට උකට අර අපේ ස්වාමීන් වහන්සේ ගන්න උදාහරණයක් තියෙනවා. අර විදුලි බල්බයක් පත් වෙනකොට හර්ට්ස් වල ස්වභාවය තමයි තප්පරයකට හර්ට්ස් 50ක් කියලා ගත්තොත් තප්පරයකට නිවෙනවා පත් වෙනවා කියන එක තප්පරයක් තුල 57ක් සිද්ධ වෙනවා. එච්චරකට වේගවත් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වේගය නිසා අපිට නිවෙන වාර ගණන පේන්නේ නැහැ. පත් වෙලා තියෙන වාර ගණනම පේනවා මිසක් නිවිච්ච වාර ගණන පෙන්නලා නැහැ. අපිට අර පත් වෙලා තියෙන වාර ගණන පෙනුන නිසා අපිට හිතෙන්නේ බල්බ එක දිගටම පත් වෙලා දැල් වෙලා තියෙනවා කියලා. හැබැයි මේ වේගය අඩු කළොත් හර්ට්ස් සංඛ්‍යාතය අඩු කළොත් මේ සංඛ්‍යාතය අඩු කරගෙන යනකොට අපිට නිවෙනවා පත් වෙනවා කියන යම් මට්ටමකදී පේන්න පටන් ගන්නවා. අර වේගෙන් වැඩ කරපු ක්‍රියාවලියමයි ඒ ක්‍රියාවලියේ තියෙන වේගය අඩු කළාම අපිට මේ නිවෙනවා පත් වෙනවා කියන සංසිද්ධියම දකින්නට ලැබෙන්නේ. මේ ඇහැට පෙනෙන රූපත් එහෙමම තමයි. ඒ රූපවල වේගය වැඩි නිසා ක්‍රියාත්මක වීමේ වේගය වැඩි නිසා අපිට එක දිගටම පේන රූපයක් දිහායි අපි බලාගෙන ඉන්නේ කියලා අපිට හිතෙනවා. හැබැයි මේ රූපය වේගෙන් ඇති වෙලා නැති වෙලා යන සිදුවීමක් වෙනවා. ඒක අධික වේගවත් සිද්ධ වෙනවා. ඒකයි රූපය තුල අපිට සංතති ලක්ෂණයක් පෙන්වන්නේ පැවැත්මක් තියෙනවා. හැබැයි මොන පැවැත්ම තුලද අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. හැම වෙලේම අනිත්‍යභාවයට පත් වෙමින් තමයි මේ පැවැත්මක් අපිට හම් වෙලා තියෙන්නේ. ඇති වෙලා නැති වෙලා යන ක්‍රියාවලියකට යටත්ව තමයි අපිට පැවැත්මක් හම් වෙලා තියෙන්නේ. ඒ පැවැත්ම අපිට තියෙන්නේ අර වේගය අධිකව සිද්ධ වෙන වේගය හඳුනගන්නට බැරි වෙන නිසා. එවනම් ඇහැට පේන රූපයේ එච්චරකට වේගවත්. හැබැයි ඊට වඩා යම් වේගවත් බවක් අඩුවක් තියෙනවා බැහැරින් වෙන සිද්ධිය තුළ ක්‍රියාත්මක වීම තුළ කනට ඇහෙන ශබ්දයේදී. යම් ශබ්දයක් තියෙනවා අපිට ඒකේ වේගය විදිහට අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට නහයට දැනෙන ගඳ සුවඳේ ගත්තහම එක දිගටම නහයට ගඳ සුවඳ එහෙම නැත්නම් යම් ගඳක් යම් සුවඳක් දැනෙනවා එක දිගටම දැනෙනවා නෙමෙයි සමහරවිට සුවඳ වැඩි වෙනවා සුවඳ අඩු වෙනවා දැනෙන්නේ නැතුව යනවා ආය දැනෙන්න පටන් ගන්නවා ආදී මේ විදිහට වෙනස් වීම ටික අපිට ටිකක් හරි අවධානයෙන් හිටියොත් ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන හිටියොත්
අපිට යම් මට්ටමකට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. යම් විදිහක හඳුනා ගැනීමක් අපිට කරන්න අවස්ථාව තියෙනවා. අර විදිහට අද්දීනියක් කළොත් දිවට දැනෙන රසයත් එහෙමයි. සමහර වෙලාවට ඔබට මේ කියන අත්දැකීම ඇති. අපි වඩා පැණි රස මොන හරි දෙයක්, එහෙම නැතිනම් අපි හිතමු උදාහරණයක් විදිහට පැණි රස කැවිලි જાතියක් මොන හරි අපි හිතමු කැවුම් අති රස වගේ මොන හරි දෙයක් අපි මුලින් කාලා ඊට පස්සේ සීනි දාපු තේ එකක් බොනකොට අපිට අර කලින් ගත්ත පැණි රස ගතිය වැඩියෙන් දැනුණට පස්සේ අර තේ එක බොනකොට ඒකේ රසය අපිට දැනෙන්නේ නැතුව යනවා. මොකද ඒකට සංවේදී වෙන බවට වඩා අධි සංවේදී බවක් අපේ පැණි රස වලට ඇති කරගත්තා. නමුත් ඊළඟ ක්‍රියාවලියට දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ආයෙ පැණි රස දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ දැනීමේ ස්වභාවයත් එහෙමයි. ඒ වගේම සමහර වෙලාවට එකම පළතුරක, එහෙම නැතිනම් එකම පළතුරු ගෙඩියක තැන් තැන් වල රසයේ යම් වෙනස්කම් ටිකක් තියෙන්න පුළුවන්. ඒ වෙනස්කම් ටික අපිට ඒ අවස්ථාවට අනුව හඳුන ගන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් අර ඒ රසයම අපිට දැනෙන නිසා, ඒ දැනෙන රසයම අපිට සිහිපත් වෙන නිසා අපිට ඒක නිත්‍ය වශයෙන් තියෙන බවකට තියෙයි. නමුත් රසයේ යම් වෙනස්කම් ටිකක් හඳුනන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ස්පර්ශයත් එහෙමමයි. යම් මට්ටමක වෙනස් වීම අපිට හඳුන ගන්න පුළුවන්. ඒ වෙනස් වීම හඳුන ගන්න පුළුවන්කම නිසා තමයි අපිට සීතල, උෂ්ණය වගේ දේවල් ක්ෂණිකව වෙනස් වෙනවා කියන කාරණාවක් අපිට හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද සීතල කියන එක නිත්‍යවම පැවතුනා නම් අපිට දිගටම සදාකාලිකවම සීතල කියන එක දැනෙන්න ඕනේ. රස්නේ කියන එක සදාකාලිකවම පැවතිනවා නම්, නිත්‍යව පවතිනවා නම් අපිට දිගටම රස්නේ කියන එක පවතින්නට ඕනේ. හැබැයි අපිට මේ දෙක අතරමැද වෙනස් වීම වේගෙන් අපිට හඳුන ගන්න පුළුවන්කම තියෙන නිසා අපිට ඒ වෙනස් වීම දැනෙනවා. හැබැයි ඇහෙදි තියෙන විශේෂත්වය තමයි ඇහෙදි මේ වෙනස් වීම වේගෙන් සිද්ධ වෙන වෙනස් වීම, මේ රූපයේ තියෙන වේගෙන් වෙන වෙනස් වීම හඳුනා ගන්නට අපි තරම් තාම දක්ෂ නැති හින්දා අපිට ඒක නිත්‍ය වශයෙන්ම ඇති බවටයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් මේ ගැන අධ්‍යයනය කරනකොට, ගවේෂණය කරනකොට අපිට පැහැදිලි වෙනවා නිත්‍ය බව කියන කාරණාව අපිට හම්බ වෙලා තියෙන්නේ මෙන්න මේ සිද්ධිවල, එහෙම නැතිනම් මේ ධර්මතාවල ක්‍රියාත්මක ගුණ ක්‍රියාවලිය පිළිබඳව අපිට හොඳ අවබෝධයක්, හොඳ නුවණක් නොමැතිකම නිසාමයි කියන්නේ. ඒ පිළිබඳව අහලා දන්නේ නැතිනම් ඒත් අපිට ඒ පිළිබඳව දකින්නට පුළුවන්කමක් නැහැ. අහලා දැනගත්තත් ඒක දකින මට්ටමට අපේ මනස සකස් වුණේ නැතිනම්, අපේ නුවණ සකස් වුණේ නැතිනම් අහලා දැනගත්තත් දකින්න බැරි බව අපිට තේරෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මෙන්න මේ තාක්, එහෙම නැතිනම් මේක නොදකින තාක්කල්, අහලා නොදැනගෙන, ඒ කියන්නේ අහලා දැනගන්නෙත් නැති තාක්කල්, අහලා දැනගත්තත් ඒක දකින්න නැති තාක්කල් අපිට මේවා නිත්‍ය වශයෙන්ම පිහිටනවා කියලා පෙන්නනවා. එහෙම නිත්‍ය වශයෙන් පිහිටන්නත් හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මේ පිළිබඳව අහලා දැනගත්තේ නැති නිසා මේ සිද්ධි අපිට නිත්‍ය වශයෙන් පිහිටන්න හේතු වෙලා තියෙනවා. එකක් ඒක. අනිත් එක තමයි රූපය තුල, එහෙම නැතිනම් මේ අපි කතා කළ මං එකයි අර ගොඩාක් කරුණු ටික තියෙනවා. ඇහැ ගැන වෙන්න පුළුවන්, රූපය ගැන වෙන්න පුළුවන්, චක්කු විඥානය ගැන වෙන්න පුළුවන්, චක්කු සම්පස්සේ ගැන වෙන්න පුළුවන්, සම්පස්සේ උපන් වේදනාව ගැන වෙන්න පුළුවන්, සංඥාව, සංකාරය, විඥානය ආදී මේ ක්‍රියාවලියම තුල වෙන වෙනම හෝ සිද්ධ වෙන ඒ ධර්මතාවල වේගවත් බව නිසා ඒ වේගයේ වැඩි වෙනකොට ඒ වේගවත් භාවයේ මුල් කරගෙනයි අපිට ඒ තුල ඇති බවට ඉතුරු වෙන්නේ. ඇති බවට ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇහැට රූපයක් පෙනිලා හිතක් පහළ වෙනකොට ඒ පහළ වෙච්ච සිදුවීම් තුල වෙච්ච ක්‍රියාවලිය අහලා දැනගනත් නැතිනම්, අහලා දැනගත්තත් ඒ සිද්ධිය එහෙමම සිද්ධ වෙනවා කියලා දැක්කේ නැත්තම් අපේ හිතේ තියෙන කෙලෙසේ බලවත් බව වැඩි,
නිත්‍ය සංඥාව පිහිටවනවා අපේ හිතේ. ඇති බවට ඉතුරු කරනවා. ඒ ඇති බවට ඉතුරු වෙන නිසා අත්ති එහෙම නැතිනම් ඇතැයි යන විශ්වාසයට, ඇතැයි යන හැඟීමට, තියනවා කියන හැඟීම උපදිනවා. මෙන්න මේ තියනවා 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 කියන හැඟීම මුල් කරගෙන තමයි සත්ත්ව පුද්ගල භාවයට පවතින්න පුළුවන්කම තියෙන්නේ කියලා පෙන්නනවා. මේ ඇති බවට තියෙනනේ, එහෙම නැතිනම් මේ ඇති බව හම්බ වෙලා තියෙන්නේ මොකක් නිසාද කියන එක පිළිබඳව ධම්මං හිතන්නේ යම් මට්ටමකට අපිට පැහැදිලි ඇති කියලා හිතෙනවා. මේ ඇති වෙලා නැති වෙලා යන සිදුවීම, එහෙම නැතිනම් හේතුඵල න්‍යායට යටත් සිද්ධ වෙන සිදුවීම් මාලාව පිළිබඳව ඇත්ත නොදන්නකම යෙදුනහම, ඇත්ත ඇති හැටියට නොදන්නකම යෙදුනහම තමයි ඒක ඇති බවට හම්බ වෙන්නේ. ඇති බවට හම්බ වුණහම තියෙන දෝෂය තමයි සත්ව පුද්ගල භාවයේ පිහිටනවා. අපි මෙහෙම හිතමු, උදාහරණයකට සත්ව පුද්ගල භාවයේ පිහිටන්නේ මොන වගේ තැන්වලද කියලා. ඕක අපි මීට කලිනුත් දේශනාවලදී ඕනතරම් කතා කරලා තියෙනවා. සක්කාය දිට්ඨිය, එහෙම නැතිනම් මේ සත්ව පුද්ගල භාවය, සත්ව හැඟීම, වෙමි කියන හැඟීම, මම කියන හැඟීම උපදින්නේ කොයි තැන්වලද කියලා. සක්කාය දිට්ඨිය උපදිනවා රූපය තුල, සක්කාය දිට්ඨිය උපදිනවා වේදනාව තුල, උපදිනවා සංඥාව තුල, උපදිනවා සංකාරය තුල, උපදිනවා විඥානය තුල, උපදිනවා. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ කෙරෙහි නැඹුරු වෙලා සත්ව පුද්ගල හැඟීම ඇති වෙලා තියෙනවා. සත්ව පුද්ගල හැඟීම ඇති උනේ ඇති බවට හම්බ වෙච්ච නිසයි. එහෙම නැතිනම් අපි කියනවා භවය හටගත්ත හින්දා කියලා. භවය ඇති බවට හම්බ වෙනව නම් යමක් අපිට, ඒ ඇති බවට හම්බ වෙලා තියෙන්නේ රූපය ඇති බවට හම්බ වෙලා තියෙනවා, වේදනාව ඇති බවට හම්බ වෙලා තියෙනවා, සංඥාව, සංකාරය, විඥානය කියලා මේ ස්කන්ධයන් ටික ඇති බවට හම්බ වෙලා තියෙනවා. රූපය කොහොමද ඇති බවට හම්බ වෙලා තියෙන්නේ? අපි අර මුලින් කතා කළේ ඇහැ අපිට ඇති බවට හම්බ වෙලා තියෙනවා නම්, ඇහැට සම්බන්ධ රූපය, වර්ණ රූපය ඇති බවට හම්බ වෙලා තියෙනවා නම්, කන ශබ්දය, නහය ගන්ධය, දිව රස, කය ස්පර්ශය කියන මේ ටික ඇති බවට හම්බ වෙලා තියෙනවා නම් අන්න රූපය අපිට ඇති බවට හම්බ වෙලා. රූපය ඇති බවට හම්බ වුණා නම් රූපය තියෙනවා කියන තැනකින් නම් අපි ගනුදෙනු කරන්නේ, නිත්‍ය සංඥාවෙ පිහිටලා නම් අපි ගනුදෙනු කරන්නේ. අන්න රූපය තුල අපිට සත්ව පුද්ගල භාවයේ බැස ගන්නවා. අපිට පේන රූප තුල ඇති බවට හම්බ වෙච්ච දේවල් තුල පුද්ගල භාවය හෝ පුද්ගල පඤ්ඤප්තියක් හෝ හට ගන්නවා කියලා පෙන්වුවේ නිසයි. පුද්ගල භාවය කියලා කියන්නේ ඒ රූපෙම පුද්ගලයා වෙලා පේනවා. ඒ රූපෙම පුද්ගලයෙක් වෙලා. ඒ ශබ්දේ පුද්ගලයෙක් වෙලා. කැර පුද්ගලයෙකුගේ ශබ්දයක් වෙලා. ඒ රූපෙම පුද්ගලයෙක් වෙලා. ඒ ශබ්දෙම පුද්ගලයෙක් වෙලා. ආදී මේ විදිහට මේ රූපෙම පුද්ගලයෙක් බවට හම්බ වෙනවා. එහෙම නැතිනම් අවිඥානික අචේතනික රූප තියෙනවා. ගෙයක් වෙන්න පුළුවන්, ගහක් වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන්, මේසයක් පුටුවක් වෙන්න පුළුවන්. ආදී අවිඥානික අචේතනික රූප තියෙනවා. මේවත් ඇති බවට හම්බ වෙනකොට ඒව පුද්ගලයා කියන තැනකින් හම්බ නොවුනත් පුද්ගල පඤ්ඤප්තියකින් හම්බ වෙනවා. පුද්ගලයෙකුගේ පැනවීමකින් හම්බ වෙනවා. පුටුව කියන්නේ කාට හරි අයිති එකක්. මේස කියන්නේ කාට හරි අයිති එකක්. ඔය ගහ, ගෙදර, දොර, එහෙම නැත්නම් යාන වාහන, වතු පිටි, ඉඩ කඩම් ආදී කාට හරි අයිති එකක්. කාගේ හරි කෙනෙකුගේ දෙයක්. කියන තැනකින් පුද්ගල භාවයේ පිහිටවෙ නැති වුණාට පුද්ගලයෙකුගේ දෙයක් කියන තැනකින් පුද්ගලික කෙනෙකුගේ, එහෙම නැත්නම්
මම ආයනේ මගේ දෙයක් කියන තැනකින් හෝ වෙන කෙනෙකුගේ දෙයක් කියන තැනකින් හෝ අපිට සත්ව ස්වභාවය හට ගන්නවා. ඒ කෙරෙහි පුද්ගල ස්වභාවය පුද්ගල පඤ්ඤප්තියකින් හෝ පණව ගන්නවා අපි. පුද්ගල භාවයකින් පණව ගන්නවා අපි. පුද්ගලයෙකුගේ කියන ස්වභාවයෙන් පණව ගන්නවා. මේ විදිහට ගත්තාම රූපේ තුල පුද්ගල භාවය හෝ පුද්ගලයෙකුගේ කියන තැනකින් හෝ මුළු රූපය කෙරෙහිම අපිට බැස ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට වේදනාව. අපිට ස්පර්ශය නිසා දැනෙන යම් වේදනාවක් තියෙනවා නම් මේක ස්පර්ශය නිසා හටගත්ත වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන නුවණක් නොමැති වෙනකොට ඒ යථාර්ථය හඳුනාගන්නේ නැති වෙනකොට මේ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව සත්ව පුද්ගල හැඟීමෙන් ඇසුරු කරනවා ඇති බවට හම්බ වෙච්ච නිසා වේදනාව නිත්‍ය සංඥාවෙන් හම්බ වෙච්ච නිසා නිත්‍ය පවතින වේදනාවක් විදිහට ඒ විදීම පුද්ගල භාවයෙන් ඇසුරු කරනවා. ඒ නිසා සත්වයා නිර්මාණය වෙනවා. සත්ව ස්වභාවය නිර්මාණය වෙනවා. සත්ව පඤ්ඤප්තිය නිර්මාණය වෙනවා. සංඥාවටත් ওই විදිහමයි සංකාරටත් ওই විදිහමයි විඥාණයටත් ওই විදිහමයි. අපි ඇහත් රූපයත් කියන තැනකින් කතා කරලා තියෙනවා රූපයේ පිළිපදව. ඊළඟට ස්පර්ශය නිසා වේදනාව ගැන කතා කරනකොට වේදනා ස්කන්ධය ගැන කතා කරලා තියෙනවා. සංඥා සංකාර දෙක කතා කරනකොට සංඥා සංකාර ස්කන්ධය පිළිබඳව කතා කරලා තියෙනවා. ඊළඟට එය හඳුනා ගන්න මනෝ විඥාන මට්ටම ගැන කතා කරනකොට සහ චක්කු විඥාන මට්ටම ගැන කතා කරනකොට විඥාන ස්වභාවය පිළිබඳව කතා කරලා තියෙනවා. ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා උපදින ස්පර්ශය නිසා හටගත් යම් වේදනාවක් තියෙනවා නම් සංඥා සංකාරයක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් කියලා අපි මේ ඇහි ක්‍රියාකාරීත්වය කතා කරපු තැන ඇත්තටම පැවිදිලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක්. ස්කන්ධ ධර්මය ටිකක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ස්කන්ධයාගේ ක්‍රියාත්මක වීම, ස්කන්ධයාගේ ස්වභාවය, ස්කන්ධයාගේ හැසිරීම ධර්මතාවයක් හැටියට හඳුනා නොගන්න තාක්කල් ඒ ස්කන්ධයන් නිත්‍ය සංඥාවෙන් අරගෙන ඇති බවට ගත්තහම ඒ ස්කන්ධ තුල තමයි සත්ව පුද්ගල භාවය රඳා පවත්වන්නේ. ඒකයි අපිට සක්කාය දිට්ඨිය පතිත වෙන්නේ රූපේට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට කියලා පැහැදිලි කරා. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය උපදින ආකාර හතරක් පෙන්නනවා. ඒ හතර මේ ස්කන්ධ පහේ ගුණිතයකින් ගත්තාම 20 ආකාරයක සක්කාය දිට්ඨිය කියලා හඳුන්වන්නේ නිසයි. ඒ නිසා සත්ව පුද්ගල භාවය කියන එක ඇති බවට හම්බ වෙච්ච නිසයි හම්බ වෙලා තියෙන්නේ. එහෙමනම් මොකක් නිසාද අපිට ඇති බවට හම්බ වුනේ? ඒ ධර්මතාවල හේතුඵල න්‍යාය දර්ශනය හඳුනා නොගත්ත නිසයි. හේතුඵල දැක්මක් අපේ ජීවිතයෙන් හඳුනා නොගත්ත නිසයි. ජීවිතය තුළ ඒ අවබෝධයටපත් වෙච්ච නිසා. එහෙම නැත්නම් ඒ පිළිබඳව අහලා දැනගෙන නැහැ. අහලා දැනගත්තත් ඒක දැකලා නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ගතිය කෙලෙසයක් හැටියට පෙන්නලා, අනුශයක් ආශ්‍රවයක් හැටියට පෙන්නලා, මේ අනුශය ධර්මයන්, මේ ආශ්‍රව ධර්මයන්, මේ කෙලෙසයන් ගෙවා දමන්නට පුළුවන්කම තියෙන්නේ දන්නා වූ දක්නා වූ කෙනාටයි කියලා පැහැදිලි කරන්නේ. ජානතෝ පස්සතෝ කියලා වචන දෙකක් අපිට සාසනයේ පෙන්වන්නේ ඒ නිසයි. දන්නා වූ දක්නා වූ කෙනාටයි මේ කෙලෙස් ටික දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපිට සත්ව පුද්ගල භාවයෙන් මිදෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා මේ ඇති බවට හම්බ වෙලා තියෙන, එහෙම නැතිනම් නිත්‍ය සංඥාව තුළ අපිට හම්බ වෙලා තියෙන මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය කියන මේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය තුළ ක්‍රියාත්මක වෙන යථා ස්වභාවය මනමින් වටහා ගන්නට. සක්කාය සක්කායයි කියලා කියනවා කොතකින් සක්කාය වෙනවද?
රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට, සංඤාස්කන්ධයට, සංඛාරස්කන්ධයට, විඤ්ඤාණස්කන්ධයට කියන මේ ස්කන්ධ පංචකයට තවත් නමක් තමයි සක්කාය කියලා කියන්නේ. ස්කන්ධ පංචකයට කියන තවත් නමක් හැටියට මේ සක්කාය එහෙම නැතිනම් සත්ත්වභාවය හඳුන්වනවා නම් ඒ හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නෙම ඒව ඇති බවට හම්බ වෙච්ච නිත්‍ය සංඥාව තුල පිහිටපු නිසාමයි. සක්කාය එහෙම නැතිනම් මේ පංච උපාදානස්කන්ධයටයි සක්කාය කියලා කතා කරන්නේ. මේ ස්කන්ධ පංචකය දැඩිව ගත්තහම එහෙම නැතිනම් ඇති බවට නිත්‍ය සංඥාවෙන් ග්‍රහණය කරගත්තහම තණ්හා උපාදාන වශයෙන් මේ ස්කන්ධ පංචකය කෙරෙහි නැඹුරු වුණහම නිත්‍ය සංඥාවේ පිහිටලා මේ ස්කන්ධ පංචකය එහෙම නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් කෙරෙහි ගනුදෙනු කරනකොට ඒ කෙරෙහි වැරදි විදිහට දකින දැක්මක් උපදිනවනම් අන්න ස්කන්ධ පංචකයේ උපාදානය මට්ටමින් අරගෙන ඇති බවට අරගෙන දැටිව ග්‍රහණය කරගෙන ඒ ස්කන්ධ උපාදාන කරගත්ත මේ උපාදාන ස්කන්ධයන් තුල සත්ත්ව පුද්ගල හැඟීම උපදින විදිහට බලන දැක්මට කියනවා දික්තිය. සක්කාය කෙරෙහි දකින වැරදි දැක්ම නිසා ඒක සක්කාය දික්තිය කියලා නම් කරනවා. එහෙමනම් මේ දැක්ම නිවැරදි කරගන්නට නම් නිවැරදි දැක්මක් ඇති කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මඟ පෙන්වීම, නිවැරදි ක්‍රමවේදය අපි මනවින්ම ඉගෙන ගන්නට ඕනේ පළමුවෙන්ම. ඒකයි දන්නා වූ කෙනාට කියලා කිව්වේ. මේ ක්‍රමය හරියටම දැනගන්නට ඕනේ. අපි අනාත්ම බව අහලා දැනගෙන අනාත්මයි කියන හැඟීම එහෙම නැතිනම් අනිත්‍යයි කියන වචනේ අහලා අනිත්‍යයි කියන ස්වභාවය පිළිබඳව අධ්‍යයනයක් කරන්නේ නැතිනම් ඒ වචනේ අහලා දැනගත්තට නিত্য දේ තුල අපි අනිත්‍ය බලන්නට පුරුදු වෙනවා. ආත්මී දේ ඇතුලේ අපි අනාත්මය බලන්න පුරුදු වෙනවා. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අපිට මේ රූපේ නিত্যයි. අද වර්තමානයේ අපේ මනතම රූපේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක පිළිබඳව නුවණක් දැක්මක් අවබෝධයක් නැහැ. ඒ නිසා රූපේ නিত্যයි, නিত্য රූපේ නැවත අනිත්‍යයි කියලා බලන ක්‍රමයක් තමයි අද වර්තමානයේ අපි सिद्ध කරන්නේ. ඒකට කෙටි උදාහරණයක් ගත්තොත් ඉපදිච්ච දවසේ ඉඳන් මේ වෙලාව වෙනකම්ම පවතින මේ කෙස් ගහ එක දිගටම පැවතිච්ච කෙස් ගහ. හැබැයි අපි කෙස් ගහ නিত্যද අනිත්‍යද කියලා හබුම් කෙස් ගහ අනිත්‍යයි කියලා කියනවා. අපි මේ කෙස් ගහ අනිත්‍යයි කියලා කිව්වේ කොහොමද? ඉපදිච්ච දවසේ ඉඳන් මේ අද දවස වෙනකම්ම මේ තියෙන කෙස් ගහ තියෙනවා කියන තැනකින් අරගෙන නিত্য සංඥාවේ පිටලා ඒ කෙස් ගහ තමයි කළු පාටට තිබුණ එක දැන් ටික ටික සුදු පාටටපත් වෙලා තියෙනවා. නিত্য කෙස් ගහ දැන් සුදු පාට වෙලා සුදු පාට බවට පත් උනත් කෙස් ගහ නিত্যයි. කෙස් ගහ අනිත්‍ය වෙලා නැහැ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධියකට යටත්ව නෙමෙයි අපි මේ කෙස් ගහ දිහා බලලා තියෙන්නේ. විපරිණාම ධර්මතාවයේ බැලුව මිසක් නিত্য සංඥාවේ පිහිටලා කෙස් ගහේ සිද්ධ වෙච්ච වෙනස් වීම බැලුව මිසක් කෙස් ගහ නিত্য බවකින් අපිට හම්බ වෙලා. ওই විදිහමයි ඇහි අපි අනිත්‍ය ස්වභාවය බලන්නේ. ඇහැ අපිට නিত্যයි. ඉපදිච්ච දවසේ ඉඳන් මරණ දවස වෙනකම්ම පරිහරණය කරන ඇහැක් අපිට තියෙනවා. ඒ තියෙන ඇහැේ දැන් ටික ටික වයසට යනකොට පෙනීම දුර්වල වෙනවා. නොයෙකුත් රෝග පීඩාවන් වලටපත් වෙනවා. ඇහැේ සුද වහනවා. සමහරවිට මේ ඇහැේ පෙනීම නැතරම නැති වෙලා යනවා. හැබැයි ඒ ඇහැ තියෙනවා කියන තැනකින් අරගෙන තියෙනවා. නিত্য භවයේ පිහිටලා විපරිණාම බව අරගෙන අපි අනිත්‍යයි කියලා විතරක් මෙනෙහි කරනවා. විපරිණාම බවත් අනිත්‍යතාවයේ ලක්ෂණයක් තමයි. හැබැයි විපරිණාමයේ කියලා කියන්නේ හුදෙක් අනිත්‍යම නෙමෙයි. මොකද අනිත්‍යයි කියන එක එකම සාධකය විපරිණාමයේ විතරක්ම නෙමෙයි. හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන සමස්ත මුළු සිදුවීමම තමයි නিত্য වශයෙන් පනවන්න බැරි බව අනිත්‍යයි කියන තැනකට අපිට අර්ථ දීලා තියෙන්නේ. ඒ නිසා අපි අද වර්තමානයේදී බලන්නේ නিত্য සංඥාව තුල පිහිටලා ඒ තුල ඉඳගෙන අනිත්‍ය බලන්නට යනවා. නিত্য සංඥාවෙන් අපි රූපේ දිහාවට බැහැලා රූපේ නিত্যයි, ඒ නিত্য රූපේ අනිත්‍යයි කියලා බලනවා.
ඊළඟට වේදනාව නිත්‍යයි. දිගටම තියෙනවා මේ වේදනාව කියන එක. වේදනාව නිත්‍යයි. නිත්‍ය වේදනාවේ අනිත්‍ය බලන්නට යනවා. මේ විදිහට ස්කන්ධයන් ටික අපිට නිත්‍යයි. නිත්‍ය ස්කන්ධ ටික ඇතුළට බැහැලා ඒකේ තියෙන විපරිණාම ධර්මතා ටික අපි අනිත්‍ය විදිහට බලනවා. නිත්‍ය සංඥාව තුල ඉඳගෙන අනිත්‍ය බලනවා කියලා කිව්වේ ඔන්න ඔබට. ඊළඟට මේ රූපය අපිට ආත්ම සංඥාව එහෙම්මම තියාගෙන ආත්මී බව ඇති බව එහෙම්මම තියාගෙන සත්ත්ව පුද්ගල බව එහෙම්මම තියාගෙන අපි කියනවා මෙතන සත්වයක් නෑ පුද්ගලයක් නෑ කියලා. ආත්මී බව ඇතුළට බැහැලා ආත්මී බව තුල ඉඳගෙන අපි කියනවා මේ කනාත්මයි කියලා. ආත්මී හැඟීම ප්‍රකට කරගෙනම අපි ඒක යට කරන්න අනාත්මී බවක් කතා කරනවා ආත්මී බව තුල ඉඳගෙන. ඒ නිසා සත්ත්ව පුද්ගල ආත්ම භාවයකින් යුක්ත වූ මම අනිත්‍යයි කියලා බලනවා. අනාත්මයි කියලා බලනවා. සත්ත්ව පුද්ගල ආත්ම භාවයකින් තොර වෙච්ච ධර්මතාවයක් විදිහට නෙමෙයි අපිට හම්බ වෙලා තියෙන්නේ. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්තව හම්බ වෙච්ච ධර්මතාවයේ ඇතුළේ ඉඳගෙන අපි අනාත්මයි කියලා කතා කරනවා නම් අපි ධර්ම හරියට අහගෙනවත් නැහැ. මොකද අහගෙන තිබුණා නම් අඳුමතරමේ අපි එහෙම හිතනකොටවත් අපිට මතක් වෙන්න ඕන අපි මේ හිතපු විදිය වැරදි නේද කියලා. අපි මෙහෙම කල්පනා කළොත් ඒක වැරදි විදිහට හිතන ක්‍රමයක් නේද? අපි වැරදි විදිහට මෙනෙහි කිරීමක් නේද මේ කරලා තියන්නේ කියන තැනට. මම ඒක තේරෙන විදිහට කෙටි උදාහරණයක් අරගන්නම්. මට හද පේන්නේ මමද හිතන්නේ මේ මේසෙට කකුල් ටික තියෙනවා, මේ මේසෙට මේ උඩ ලෑල්ල තියෙනවා. ඒක මේසෙට අයිති එකක්. මේසේ කකුල් ටික, මේසේ මේ තට්ටුව, එහෙම නැත්නම් මේ ලෑලි තට්ටුව කියලා හිතෙනවා නේද අපිට? එහෙනම් මේසේ අපිට නිත්‍ය බවකින් අරගෙන නිත්‍ය සංඥාව තුළ ඇති බවට හම්බ වෙච්ච මේසේ තමයි මේ කකුල් ටික තියෙන්නේ, මේ මේසේ තමයි මේ ලෑල්ල තියෙන්නේ කියන තැනකින් තමයි අපිට අපේ නුවණ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ මේ කකුල් ටිකක් තියෙන තැනක, එහෙම නැතිනම් මේ ලී ටිකක් තියෙන තැනක, මෙහෙම ලෑරි ටිකක් තියෙන තැනකට තමයි අපි මේසේ කියලා පනවගත්තේ. ඇත්තටම වෙලා තියෙන්නේ ඒක. ඒ තියෙන හැඩයට, ඒ තියෙන කෑලි ටිකට, ඒ රාසියට, ඒ සියල්ලටම තමයි අපි මේසේ කියලා පනවගත්තේ. පඤ්ඤාප්තියක් මේ තියෙන්නේ. පනවා ගත්තා කියලා කියන්නේම ඒක තිබුණා කියන එක නෙමෙයි. එහෙම ටික එකතු වුණාම ඒකට කියන්න සුදුසුයි මේසේ කියලා. ව්‍යවහාරිකව අපි භාවිතා කරන පනවා ගැනීමක් තුළ ඒකට එහෙම කියන්න සුදුසුයි. හැබැයි ඇත්තටම තියෙන්නේ, ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? එහෙම කෑලි ටිකක් තියෙන තැනකටයි මේසේ කියලා අපි කිව්වේ කියන එක තමයි අපි ඇත්තටම දැකිය යුතු වෙන්නේ. අපි මේසේ නිත්‍ය වශයෙන් අරගෙන මේ මේසේ කකුල් ටික දිරලා යනවා. ඒ නිසා මේ මේසේ කකුල් ටික අනිත්‍යයි. මේ මේසේ උඩින් දාලා තියෙන ලෑලි තට්ටුව දිරලා යනවා. එහෙනම් මේ මේසේ මේ ලෑලි ටික අනිත්‍යයි. නිත්‍යව මේසේ අරගෙන ඒ මේසේ ඇතුලේ තියෙන කකුල් ටික ලෑලි ටික අනිත්‍යයි කියලා බලලා තියෙන්නේ අපි. අනාත්මයි කියලා බලලා තියෙන්නේ. ඒ වගේ මේ කෙස් ටික, ලොම් ටික, නිය ටික, සම්මස්නහර ටික කියලා බලන්නෙම මගේ කෙස් ටික, එහෙම නැතිනම් සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ කියන හැඟීමෙන් සත්ත්ව පුද්ගල භාවයෙන් තියෙන නිත්‍යව තියෙන මේ කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් සම්මස්නහර ටික අනිත්‍යයි කියලා බලනවා අපි. හැබැයි ඇත්තටම බැලිය යුතු වෙන්නේ කෙස්, ලොම්, නිය, දත් සම්මස්නහර ටිකක් තියෙන තැනකටයි. ඒව ඇති බවට හම්බ වෙච්ච හිඳයි. ඒක මම කියලා හෝ මගේ කියලා හෝ සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ කියන හැඟීමක් අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒව ඇති බවට හම්බ වෙච්ච හිඳයි. කෙස් ටික කියලා කියන්නේ, ලොම් ටික කියලා කියන්නේ, නිය දත් සම්මස්නහර ටික කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා හටගත්ත ධර්මයෝ. සතර මහා ධාතුව නිරුද්ධ වෙනකොට මේ ධර්මයෝ නිරුද්ධ වෙනවා. මොහොතක් මොහොතක් පාස මේවා නැවත නැවත ඇති වෙලා නැති වෙලා යන සිද්ධියකට යටත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ හටගන නිරුද්ධ වෙන ධර්මයෝ තුල කෙස්, ලොම්, නිය දත් සම්මස්නහර ටික හේතුඵල ධමයක් යටතේ අපි දකින්නට ඕනේ. නිත්‍යව තියෙන කෙස් ගහක්, නිත්‍යව තියෙන ලොම්, නිත්‍යව තියෙන නිය දත් සම්මස්නහර ටිකක් දකින්න එපා.
මේවා හේතු නිසා හටගත්තෝ දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන දේ දැකිය යුතු වෙනවා. ඒකයි ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අපේ මංකඩල ස්වාමීන් වහන්සේ නිතර මතක් කරන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර ටික ගැන බලනකොට මේ කනබන ආහාරයෙන් හටගත්තු දේ. ඒ හටගත්තු දේ කියනක දකින්න නිත්‍යව තියෙන දෙයක් විදිහට දකින්න එපා. හේතු නිසා හටගත්තු දෙයක් දකින්න. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බවක් දකින්න. ඒ නිසා මගේ කෙස් ටික ලොම් ටික එහෙම නැත්නම් සත්ව පුද්ගල හැඟීමේ ඉඳගෙන කෙස්ලොම් නියද සම්මස්නහර ටිකක් දකින්න එපා. කෙස්ලොම් නියද සම්මස්නහර ටිකක් හේතු නිසා හටගත්ත තැනක ඒ කෙස්ලොම් නියද සම්මස්නහර තියෙන තැනක ඒක නොදකින්නකම හින්දා හේතු නිසා හටගත්ත බව නොදකින නිසා තමයි මම කියලා හෝ මගේ කියලා හෝ සත්ව පුද්ගල ආත්ම වශයෙන් අපිට ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන තැනයි බැලිය යුතු දේ. අනිත්‍ය දේ අනිත්‍ය විදිහටම බලන්න. අනාත්ම දේ අනාත්ම විදිහටම බලන්න. එහෙම බලපුවහම තමයි අපිට ඇහැ ඇති බවට හම්බ වෙන්නේ නැහැ. ඇහි Nirodha සාක්ෂාත් වෙනවා. රූපේ ඇති බවට හම්බ වෙන්නේ නැහැ. රූපේ Nirodha සාක්ෂාත් වෙනවා. චක්කු විඥානේ ඇති බවට හම්බ වෙන්නේ නැහැ. Nirodha සාක්ෂාත් වෙනවා. ඒකෙන් කියෙවෙන්නේ නැහැ හටගන්නේ නැහැ කියන එක. ඇහැ හටගන්නේ නැහැ, රූපේ හටගන්නේ නැහැ, චක්කු විඥානේ හටගන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. Nirodha කියලා කියන්නේ හටගන්නේ නැහැ කියන එක නෙමෙයි. හටගත් දේ පවතින්නේ නැහැ නිත්‍ය වශයෙන්. ඒක ඇති වෙලා නැති වෙලා යන සිද්ධියක් බවට පත් වෙනවා. හටගත් දේ නැති වෙන්නේ නැත්තම් තමයි නිත්‍ය බවට පිහිටන්නේ. එතකොටයි Nirodhayak වෙන්නේ නැත්තේ. නොහටගත් බවක් ඉතුරු වෙන්නේ නැත්තේ. ඒ නිසා හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නැති වෙනකොට Nirodhatavayekataපත් වෙනවා. ඉතින් දහමෙන් අපිට උගන්වන්නේ Nirodhe sakshat කරන්නට. මොකද Nirodhe කියන්නේ නිවනයි. නිවන බව ඇති වෙන්නේ එතකොටයි. ඒ නිසා මේ දේශනාව අපි හැම දෙනාගේම ජීවිතවල Nirodhe sakshat වීම පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් අදර දේශනාව මෙතකින් සමාප්ත කරනවා. හොඳයි, අද දවසේ අපි හැම දෙනාම සිද්ධ කරගන්න තේදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට අපවත් වූ සංඝ පීත්‍රුන් වහන්සේලාටත් අපි මේ වෙලාවේදී අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී බලාපොරොත්තු වෙනවා මේ පින්කම සිද්ධ කරන්නටම ප්‍රධානම සාධකය වුණ මීට වසරක ඉහතදී ඒ පරලෝසපත් වන්නට යෙදුන නන්දා කුඩිකාර මෑණියන් සිහිපත් කරලා ඒ පවුලේ සමන් ජයවර්ධන මහත්මයා, ඒ වගේම මధుරිකා ජයවර්ධන මහත්මිය, ඒ වගේම මේ දියණිවරු දෙදෙනා ඇතුළු ඒ පවුලට සහසම්බන්ධ ඒ ඥාතීන් මේ පින්කම සිද්ධ කරනවා. ඒ විශේෂයෙන්ම ඒ තමන්ගේ ආදරණීය මෑණියන්, ඒ වගේම මේ ආදරණීය නැන්දනිය, ඒ වගේම මේ තමන්ගේ ආදරණීය මිත්තණිය සිහිපත් කළා. ඒ ඥාතිත්ව යනුවේ ඥාතිවරිය සිහිපත් කරගන්නට, ඒ වගේම මේ පවුලට සහසම්බන්ධව තවදුරටත් පරම්පරාගතව සංසාරගතව මිය ගියා වූ සියලුම ඥාති වර්ගයාට මේ පින් ටික අපි අනුමෝදන් කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ පින්කම විතරක් නෙමෙයි, මේ පින්කමට සමගාමීව හෙට දවසේදී, ඒ වගේම සෙනසුරාදා දිනේදී 39කට වගේ ආසන්න ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන දානාදී පින්කම් සිදු කරනවා. ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයේදී ඒ විශේෂයෙන් මේ පුච්චියම්මගේ නිවසේදී දානමය පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්කම සිදු කරනවා. එයින් ජනිත වෙන පුණ්‍ය ශක්තියත් මේ වෙලාවේදී අපි අනුමෝදන් කරන්නට අපේක්ෂා කරනවා. ඒ වගේම ආරණ්‍ය සේනාසන විහාරස්ථාන රාසියක් සම්බන්ධ කරගෙන සාසනයේ හිතයිසී විශාල වැඩපිළිවෙලක් සිදු කරන්නට, විශාල කැපකිරීමක් සිදු කරන්නට, ඒ වගේම තමන්ට ඒ පුළුවන් අයුරින් දාන ආදී පින්කම් සිදු කරනා වගේම සීලාදී ගුණධර්මයන් දියුණු කරගෙන, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස භාවනාමය ජීවිතයකටපත් කරගෙනත් ඒ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පින්කම් සිද්ධ කරගෙන සාසනයට හිතයි සීව සාසන දායකත්වයෙන් යුක්තව ඒ ස්වාමීන් වහන්සේලා පිළිබඳව බොහෝම සමීපව දෙමෝපියන්සේ හොයලා බලලා කටයුතු කරමින්
ඒ සිද්ධ කරන උපස්ථාන කටයුතු ඒ සියල්ලත් මේ වෙලාවේදී අපි පොදුවේ සිහිපත් කරමි. වෙන් වෙන් වශයෙන් මේ මේ පින්කම කියලා වෙන් කෙලේ නැති වුණත් සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියෙන් සිහිපත් කරගෙන මීට වසරකට ඉහතදී මේ පරලෝස සපත්වන්නට යෙදුන නන්දා කුණිකාර ඒ ආදරණීය මෑණියන් ඇතුළු ඒ මියගේ සියලු දෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් ඒන් අත මිදිර සැපවත් වේවා. සැපක නම් ඒ සැපතාව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණී සිදු කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපිට අරතයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප ධම්මග නිරන්තරයෙන් යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ අප ගුරුදේවෝත්තම නම කියන්නට අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ඇතුළු ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ සම්බන්ධ සිලෝම ස්වාමින් වහන්සේලා ඇතුළු සිලෝම ස්වාමින් වහන්සේලාටත් එවැගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසය කරන මඩුගලේ මහානාම ස්වාමින් වහන්සේ එවැගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය සිහිපත් කරනවා. එවැගේම දායකත්වයේ දරනු ලබන සමන් ජයවර්ධන මහත්මයා, මදුරිකා ජයවර්ධන මහත්මිය, ඒ දියණිවරු, ඒ පවුලට සහසම්බන්ධ වෙච්ච සියලු දෙනා ඇතුළු කොට මේ පින්කමට දායක වුණ මේ පින්කම කරන්නට සංවිධානක කටයුතු සිද්ධ කරමින් සම්බන්ධ වන තුන් රත්නායක මහත්මයා, සමනි මහත්මිය ඇතුළු ඒ කටයුතු වලට සහසම්බන්ධ වන උදව්පකාර කළ මේ වෙනුවෙන් කැප වෙලා වෙහෙස මහන්සියලා කටයුතු කළ සියලු දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන සත්ක්‍රියාවන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නටත් මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම සිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු 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 සාදු. අද දවසේ මේ උතුම් පින්කම වෙනුවෙන් වැඩම කරන්නට හේතුන බලගුරු ධම්මහදය සේනාසනාධිපති නම කියන්න අවසරයි පූජනීය පරිගස්සවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අපගේ අනුකම්පාවෙන් ඉතාමත්ම අර්ථවත් වටිනා ගැඹුරු දහම් කරුණ රාශියක් පහදා දුන්නා දේශනා කළ ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කිරීම සඳහා පින්වත් මදුරිකා මහත්මිය වෙත යොමෙනවා. ස්තුතිකාන්ති මහත්මිය, තෙරුවන් සරණයි. සියලු දෙනාටම අවසරයි. අපේ ස්වාමීන් වහන්සේ අද දින ධර්ම දේශනා පැවැත්වීමට මේ උතුම් ධම්ම සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේ වන නම කියන අවසරයි පූජනීය පරිබ්‍රාහ්මණය සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා වෙනුවෙනුත් අපි පවුලේ සියලු දෙනා වෙනුවෙනුත් ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වෙනුවෙනුත් පාද නමස්කාර කරමින් අවසරය ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්ස, තථාගත ශ්‍රී සද්ධර්මයේ මැනවින් වටහාගෙන අද දිනත් අප වෙත ඉතා සුපැහැදිලිව සුමధుරව සමිති සත්‍යපඤ්ඤ සූත්‍රය ඇසුරෙන් ඉතා ගම්භීර දේශනාවක් පැවැත්වීමෙන් ඔබ වහන්සේ විසින් ජනිතකරගත්තා වූ සියලු කුසලද අප හැම දෙනා විසින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ සියලු කුසලද අනාගතයේදී මෙම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනා විසින් රැස් කරගනු ලබන සියලු කුසලද ඔබ වහන්සේට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ සියලු කුසල හේතුවෙන් ඔබ වහන්සේට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී චිරජීවනය සැලසී කාය චිත්ත පීඩාවක් නොමැතිව සාසන බ්‍රහ්මචර්යාවේ යෙහෙන් යෙදී මේ උතුම් ධර්මයේ අග්‍රඵලය වූ ඒ උතුම් අමා මහ නිවනට අනුයවම වැඩම වීමට හේතු පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. එවාගේම මේ සියලු කුසල ඔබ වහන්සේට නිරතුරුවම සෙවණැල්ලක් මෙන් වැඩ සිටමින් උපකාර කරන අපට අනුශාසනා කරන පරිවස්සවේ සුදස්සි ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. එමෙන්ම ඔබ වහන්සේ මෙලොවට ජනිත කොට හදා වඩා සසුනට පූජා කළ ඒ සුපින්වත් දෙමව්පියන්ටද ශාසනය තුළ පෝෂණය කරමින් උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය ගුරු හරකම් ලබා දෙන ඔබ වහන්සේගේ ගුරු උතුමන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වේවා.
උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වේවා. අවසාන වශයෙන් ඔබ වහන්සේ විසින් මගේ සමස්තයාගේ දියණියන් දෙදෙනාගේ තප කවුළුල ඥාතීන් නෑනියන් නන්දනිය මිත්තනිය සහ ඥාතියා වෙනුවෙන් කරනු ලැබූ ධර්ම දානමය පින්කම සාර්ථක කර ගැනීමට කටයුතු කළ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාට දායක පිරිසට විශේෂයෙන් ඩොන් රත්නායක මහතාටත් කාන්තිගොඩගේ මහත්මියටත් සමනී මහත්මියටත් ධර්ම ශ්‍රවණයේ සදා සහභාගී ඔබ සැමටත් අප පවුලේ කෘතවේදීත්වයේ පුද කරමින් මම අවසන් කරනවා. සෑම දිනකටම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ.